नाविक हमुदावद अद कोविड मर्दन क्रियावलिये इदिरी पिल सेवेकरन सामाजिकेंट एन्नत लबादीम आरंभ कला कोलंबे जातिक रोहल होमांगम मूलिक रोहल सह कलुपोविल शिक्षण रोहल यान स्थानवलद एन्नत करन वेडसटहन क्रियात्मक वनवा मीट अमतरव कोलंबिन पिटपलात्वलटद मेवन विट एन्नत यवा एति अतर इदिरी पिल क्रियाकारींट ए लबादीम अद सिट सिदु वनवा මෙම එන්නත කුපමණ දුරට සාර්ථකද අද ටීවී වන්නාලිකාවේ විකාශය වූ ජාතික මෙහෙවර වැඩසටහනට එක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඒ පිළිබඳව අදහස් පළ කළා අපි මේ කතා කරන එන්නත පිළිබඳ අපි 100%ක් දන්නේ නැහැ එතකොට මේකේ තාම පරීක්ෂණ සමහර තැන්වල සිද්ධ වෙනවා ජනතාව දැනගත යුතු කාරණේ තමයි දැන් අද මට විද්දයි කියලා අද ඉඳන්ම ආව ආරක්ෂා වෙන්නේ නැහැ එතකොට මම පළවෙනි මාත්‍රාව විඳගෙන සාමාන්‍ය සති 4ක් තමයි සම්මතය වෙන්නේ සති 4 සහ සති 12 අතර නමුත් සති 4කින් අපිට විඳින්න පුළුවන් දෙවෙනි මාත්‍රාව විදගත්තත් සති දෙක තුනක් ගියාට පස්සේ තමයි අපිට අර මේ බලාපොරොත්තු වෙන ආරක්ෂාව ලැබෙන්නේ මේ එන්නතේ ඵලදායිතාව 80% කියලා කියන්නේ එන්නත විද ගන්න අයගෙනුත් 100ක් විද්දොත් 20කට හැදෙන්න පුළුවන් දැන් මට අද විද්දට පස්සේ ඒ ලැබෙන ප්‍රතිශක්තිය කොච්චර කාලයක් මගෙන් ඉතියේද එකක් ප්‍රශ්නයක් මං හරහා මගෙන් ඔබට බෝ වෙන එක වළක්වන්න පුළුවන් වේද එන්නතේ මේවත් තාම මේ පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ අද තවත් කොරෝනා රෝගීන් 394 දෙනෙක් වාර්තා වුණා ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසදිතින් සංඛ්‍යාව 61950ක් ආසදිතින් 5891 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා සුවේදුව ආසදිතින් සංඛ්‍යාවද 55398ක් දක්වා ඉහළ ගියා ඒ ආසදිතින් 963ක් අද දින සුවේ ලැබීමත් සමගයි මෙරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාවද 297ක් දක්වා ඉහළ ගියා නියතර වාර්තා වන රෝගීන් අතරින් 26 දෙනෙකු මේ වන විට දැඩි සත්කාරයකවල ප්‍රතිකාර ලබන බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවා